දැන් රට වැහුවහම රට අරින්න කියලා පාරට බැස්ස රට ඇරලා තියෙද්දි රට වහන්න කියලා පාරට බැස්ස ඒ හින්දා අපිට පෙනී යනවා දැන් මේ දවස්වලත් විවිධ මත අරගෙන යනවනේ සමහර අය විශ්වාස කරනවා මේ රට මේ කියන්නේ එන්නත් කරණයට කිසිම සහයෝගයක් ලබා නොදීපු අය අද පෙරට ඇවිල්ලා තියෙනවා රට වහන්න කියලා සමහර කණ්ඩායම් වශයෙන් ගොනු වෙලා තියෙනවා සමහර අය පොඩි පොඩි කල්ලි වශයෙන් ගොනු වෙලා තියෙනවා මේ එකක් පිටුපස්සෙවත් අරමුණ තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වය මර්ධනය කිරීම නෙවෙයි එයාලා විශ්වාස කරනවා මේ වගේ ක්‍රියාවලියක් ගත්තාම ආණ්ඩුව මේ අපහසුතාවයට පත් වෙයි ජනාධිපතිතුමා රජය මේ අකාර්යක්ෂම වෙයි එතකොට රජයට ආදායම් මාර්ග නැති වෙයි මේ දේවල් හිතාගෙන සමහර අය රජයේ අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරනවා හැබැයි මතක තියාගන්න අතිගරු ජනාධිපතිතුමාත් රජයත් COVID-19 වසංගත තත්ත්වය තුළ විශේෂඥවරුන් ලබා දෙන උපදෙස් සහ පවතින තත්ත්වය තුළ තමයි තීන්දුව తీරණ අරගෙන තියෙන්නේ. ඉතින් කාගේවත් බලපෑම් වලට තීන්දුව ගන්නෙ නැහැ ආණ්ඩුව. නමුත් සුදුසු තීන්දුව දැන් මීට සතියකට කලින් ගත්ත තීන්දුව වෙනස් කරලා තියෙනවා මේ වෙනකොට කීප සැරයක්ම වෙනස් කරලා සංචරණ සීමා දැඩි කරලා තියෙනවා ඉතින් අවශ්‍ය තීන්දුව ගන්න කිසිම අවස්ථාවක අතිගරු ජනාධිපතිතුමා මැලි වෙන්නේ නැහැ එහෙනම් සමහර අය ජනාධිපතිතුමා තීන්දුව ගන්න යද්දී ඒ තීන්දුව තමන් විසින් කියලා ගත්ත තීන්දුව බවට හුවා දක්වන්න උත්සාහ කරන අපිට පේන්න තියෙනවා දැන් සමහර නගර වහනවා කියලා තියෙනවා වැහිච්ච නගර තියෙනවා මතක තියාගන්න අපේ රටේ දෛනික ආදායම තුල ජීවත් වෙන කණ්ඩායමකුත් ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ඒ වගේම ඔවුන්ගේ ජීවිකාව ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම මේ නැති කරන්න හදන්නත් එපා කියලා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මොකද මේ රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා පුද්ගලිකවම ඇදහත් වෙලා එන්නත් කරන්නේ මේ වෙනකොට සිදු කළා තියෙනවා. ඒ හින්දා දැන් ඊළඟට 18 30 කියන වයස් සීමාවන් තුලත් සැප්තැම්බර් මාසයේ අගවෙද්දී එන්නත් කරන්නේ සිදු වුණාම මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ එන්නත් කරණය තුල ඇති වෙලා තියෙන තත්ත්වයට බාධා කරන. එන්නත් කරණය සාර්ථකව ආණ්ඩුවක් සිදු කරන්නේ එකට විවිධයකගේ සහයෝගය අරගෙන තියෙනවා වෛද්‍ය මේ කියන්නේ සෞඛ්‍යංශයේ සහයෝගය රාජ්‍යංශයේ සහයෝගය ත්‍රිවිධ හමුදාව පොලිසියේ සහයෝගය මේ සියලු දෙනාගේම සහයෝගය අරගෙන තියෙනවා ඒ සියලු දෙනාගේම සහයෝගය අරගෙන මේ වසංගත තත්වයෙන් මිදෙන්න මුදවා ගන්න එන්නත් කරන්නේ සිදු වෙද්දී ඒක කඩා කප්පල් කරන්න කණ්ඩායමකුත් උත්සාහ කරනවා කියන එක ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ විවිධ දේශපාලන පක්ෂ ඒ කියන්නේ විපක්ෂයට සම්බන්ධ විවිධ දේශපාලන පක්ෂ උද්ඝෝෂණ රැල්ලක් අරගෙන ගියා අපිට කියන්න පුළුවන් නිශ්චිත වශයෙන් උද්ඝෝෂණ කීයක් අපේ රටේ සිදු වුණාද කියලා පහුගිය මේ තුන්වෙනි රැල් ඒ කියන්නේ හතරවෙනි රැල්ලක් ඇති වෙන්න මොනතරම් විපක්ෂය කස ගැව්වද කියලා අපිට ඔබතුමාලට කියන්න පුළුවන් දැන් බැලුවොත් එහෙම අපේ රටේ විරුද්ධ පක්ෂයේ විසින් විවිධ ස්ථානවල ඇති කරපු විරෝධතා තුල महाजन विरोधता अटसी हतली सता मे पहुगी मस कीपे तो अति कल तीन एवं संपूर्ण मे हेम दिस्ट्रिकन गणिवे मे अति वेच विरोधता मे वगे कोविड अति नोवे विकेल हित बरीद विविध देशपालन पक्ष नायकत्व अरगण तीन इंद मे पिटिपास किसीम अवस्था तीन मे कोविड मरदन सदा මේ ඇති කළ තිබ විරෝධතා මේ පහුගිය දවස් සති මාස කිහිපය තුල ඉතින් මෙහෙම විරෝධතා සිදු වෙtti ජනතාව මේ විදියට වීදි බහැලා ඉදිtti නිරෝධානයේ නීති උල්ලංඝනය වෙtti ඔබතුමාලා හිතනවද හතරවෙනි රැල්ලක් ඇති නොවේවි කියලා ඉඳ මේ හතරවෙනි රැල්ලේ වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන විරුද්ධ පක්ෂයේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ ගත යුතුය ආණ්ඩුව සාර්ථක වෙන්නත් කරන්නේ සිදු කරද්දී ඒකට බාධා කරන්න විරුද්ධ පක්ෂයේ විවිධ දේවල් සිදු කරනවා breaking.lk